තමයි සුදුවලි ව්‍යාපෘතිය. නිදි ඔබත් එක්ක එකඟයි. සමහර ව්‍යාපෘති තිබුණා ඒ වෙලාවේ එය නෙමෙයි රටට ඉස්සරහලා ගේන්න ඕනේ රජය. යහපාලන රජය අරන් තියෙනවා ඩොලර් මිලියන් 12800ක්. ඒක 89%ක්ම ණයසා පොලිය ගෙවන්න. නෑ ඒක සම්පූර්ණ බොරුවක්. ඔක්කොටම තිබුණේ අගමැති ඇඳුම ඇඳගත්ත ප්‍රශ්නයක් නිදානන්දලා අනුරයාපලා ඒක ඉන්නවා. දැන් අපි අගමැති වශයෙන් දිනේෂ පත්කරේ දිනේෂ්ට අඩුම ගානේ මහරගම විකාරට තරංගවත්පත් සිරක ගිහින් යන්න පුළුවන්. දැන් ඊළඟ අපේක්ෂකයා කවුරුත්වේ කවුරුද්දකට කලින් කිව්වනම් සමායට ප්‍රසන්න වුණත් යන්නේ නැහැ. ඔහුගේ නතර වුණා. ඒක ඇඩ්වාන්ස් විතරයි හම්බුනේ. ඒ මුදල් තමයි චන්දර පාවිච්චි කරන්නේ. ඉතිවරණ කලින්නේ කිව්වේ දැන්. ඔව් නැති වෙනවා. ඒක සිද්ධිය හොම් පස්සේ. ඒ කියන්නේ පුටින් රටෙන් ආපු යෝජනා පිළිගන්නත් අපේ පුටින්ට බැරි වෙලා තියෙනවා. ඔව්. ඒක තමයි කියන්නේ. ඔහු නැටෙව්වේ ඔහු ළඟ ප්ලෑන් කරපු හැමෝම. වටේ හිටපු අය ඍජු ඉත්තෝ. අන්න දැකක තියෙන සාක්ෂරතාවයේ ප්‍රශ්නයක් හින්දාද මොන්ඩ්‍රාගලින් ශෂින්ද්‍ර රාජපක්ෂ ඊළඟට හම්බන්තොටින් චමල් නාමල් මගේ නේ පෞල් පිටිම දේශන මම ඒකට උත්තර දෙන්න බෑ. මොකද මට ගෙදර යන්න ඕන. මේ ඇමරිකන් තානාපති කාර්යාල ලියලා දෙන දේවල් තමයි ගෝඩයි හිතුවේ මේක තමයි හරි දේ. රනිල් වික්‍රමසිංහට වැඩිය ඡන්ද ගන්නවාම තමයි. ඒ නාමල් රාජපක්ෂ රනිල් එක ඡන්දකින් හරි පරද්දනවා. ඒක තමයි පළවෙනි ටාගට් එක. පළවෙනි ටාගට් එක. ටිකක් අවුල් සහගත වගේම ටිකක් අමාරු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අනාවැකි කියනට මෙවර මැතිවරණය සම්බන්ධ විශේෂම 50% ලබා ගනිවිද නැද්ද? මේකට හේතුව ඇති වෙන්නේ ප්‍රධාන අපේක්ෂකින් කීප දෙනෙක්ම මෙවර මැතිවරණයට තරඟ වැදීම. ඒ හින්දා අපි හිතුවා සියලු පක්ෂ නියෝජනය කරමින් ඔවුන්ගේ අදහස් වලට අවස්ථාව දෙන්නට. විශේෂම නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අපේක්ෂකයා බවට තමයි නාමල් රාජපක්ෂ පත් වී තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ මෙවර මැතිවරණයේදී මොන වගේ සැලැස්මද තියෙන්නේ? ඒ වගේමයි ජනාධිපතිවරණයෙන් පස්සේ රට හදන්නට ඔවුන් අනුගමනය කරන්නේ මොන වගේ සැලැස්මද? මේ සම්බන්ධයෙන් කතා බහ කිරීමට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නියෝජනය කරමින් උද්‍යංග වීරතුංග මහත්මයා පැමිණ සිටිනවා. අයිබෝන් කල්පතුමා නැවත පිළිගන්නවා නිව් සෙන්ටර් වෙත. දැන් අපි සතියක් දෙකක් ගිහිල්ලා හම්බෙන්නේ. මීට කලින් අපි සද්ද ක්‍රිතර කලින් හම්බුණා. ඒ විදිහ තිබ්බ දේශපාලන වටපිටාව සහ දැන් තියෙන දේශපාලන වටපිටාව සෑහෙන වෙනස්. දැන් නාමල් රාජපක්ෂ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස මහ පොළොවේ ස්ථාපිත කරන්න මේ විදිහ හැකි වෙලා තියෙනවද? විශේෂයෙන්ම අර අපි ප්‍රධාන අපේක්ෂක 3 දෙනෙක් ගත්තාන් පස්සේ 3 දෙනා සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර තියෙනවා. හැබැයි තාම නාමල් රාජපක්ෂ මේක ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන විශ්වාසය මිනිසුන්ට ගිහිල්ලා තියෙනවද? එහෙම මොන වගේ ඉලක්කයකින්ද ඉන්නේ නාමල් රාජපක්ෂ? ඔව් මෙහෙමයි. දැන් ඔබ කියන වගේ ප්‍රධාන අපේක්ෂක 3 දෙනාගේ දේශපාලන රැස්වීම් දේශපාලන ගමන ආරම්භ වෙලා දැන් මාස ගාණක් වෙනවා. සමහර අයගේ අවුරුදු 4ක් වෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් රැලි පැවැත්වීම හා ඔවුන් දේශපාලනය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොඩක් කාලයක් කරපු නිසා තමයි එහෙම මතයක් හැදිලා තියෙන්නේ. නාමල් රාජපක්ෂ තමයි අන්තිම මොහොතේ ඔහුව පක්ෂ විදින් ඉදිරිපත් කරේ. ඔහු අභියෝගයක් ඒක බාරගත්තා. බාර අරගෙන ඉතාම කෙටි කාලෙකින් ඔහුගේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ. දැන් අනිත් පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමහර අය ඉදිරිපත් කළා අවසන්. එතකොට පොහොට්ටුවේ එහෙම නැත්නම් නාමල් රාජපක්ෂගේ ප්‍රතිපක්ෂ ප්‍රකාශය අද එහි නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. එළඹෙන දෙවෙනිදා ප්‍රතිපක්ෂ ප්‍රකාශය ප්‍රකාශ කරන්න කටයුතු කරලා තියෙනවා. පොහොට්ටුව හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලින්නේ පොහොට්ටුව ඇදුනේ. එතකොට අර වමට බර තියෙන සමාජවාදී ප්‍රතිපත්ති වල බර තියෙන සුබ සාධනය ගැන බර තියෙන ප්‍රතිපත්තික තමයි මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සඳහන් හිටියේ. දැන් නාමල් රාජපක්ෂත් එක්ක දැන් අපි මේ කඳවුරේ කට්ටියත් එක්ක කතා කරද්දී ඔවුන් අර පරණ මතයට වඩා දැන් ඔවුන් ලිබරල් ආර්ථිකය ගැන හිතන්න පටන් අරන් තිබෙනවා. එවැනි වෙනසක් සිද්ධ වී තිබෙන විදිය තමයි ඔවුන් කියන්නේ. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැදෙද්දී අර
පරණ ප්‍රතිපත්තිවල දින නැත්නම් දැන් ටිකක් එක වෙනස් කරගෙන වෙනස් තැනකට යන්න උත්සාහ කරනවා. නෑ, කාලයට ඔබින විදියට වෙනස් වෙලා තිබුණත් නාමල් රාජපක්ෂ බොහොම පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහින්ද චින්තනයත් එක්ක ගොඩ නැගිච්ච ආර්ථික රටාවක් හා රටට ඔබින සැලැස්මක් තමයි ඔහුත් ඉදිරිපත් කරන්න කියන එක ඔහු මුලින්දම්ම දිගටම කියනවා. එතකොට ඔබ කියපු වැඩ කටයුත්තක් තමයි ඇත්තට මහින්ද චින්තනයත් එක්ක ගොඩ නැගිලා තියෙන්නේ. ඇත්තට මහින්ද චින්තනයේ ආරම්භයේදී අනුර කුමාරලා ඒ දා ජේවිපී එකත් මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තනයත් එක්ක බැඳී සිටපු පිරිසක්. ඒකෙන් තමයි ඇත්තටම වැවුදාහ සලස්ම පවා ආවේ. ඉතින් ඒ වමේ ඡන්ද ටික තමයි ඔබ කියපු වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 ඉඳන් ඉදිරියට ඇවිල්ලා ඒක සම්දානයක් විදියට 94 චන්ද්‍රිකා කුමාරතුංගත් එක්කත් ඉදිරියට ඇවිල්ලා ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක ඇවිල්ලා 2015 පස්සේ පොහොට්ටු ආවේ. ඒ නිසා ඒ පිරිස ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ගමේ එකතු වෙච්ච වාමාංශික ඡන්ද කියන එක අපි පිළිගන්න ඕන. රටේ තියෙන දේ විකුණන එක නෙමෙයි මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තනයත් එක්ක ගොඩ නැගිලා. ඔවුන්ට තියෙන ප්‍රධාන චෝදනාව තමයි අර සුදු අලි ව්‍යාපෘතිය. ඒ කියන්නේ ආදායමක් ආදායම වෙන්න පරක් වෙන ව්‍යාපෘතිය. ණය ගෙවන්න පටන් ගන්නවා, පොලි ගෙවන්න පටන් ගන්නවා. හැබැයි මේ වගේ ආදායම් වෙන්නේ නැහැ. මේව තවදුරටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔව්, මම එතනදී ඔබත් එක්ක එකඟයි. සමහර ව්‍යාපෘති තිබුණා ඒ වෙලාවේ එය නෙමෙයි රටට ඉස්සරෙල ගේන්න ඕන, ඊට වැඩිය වෙන ව්‍යාපෘති තිබුණා, ඒ වගේ නැතුව ගෙනාපු දේවල් තියෙනවා. නමුත් ඒ වගේ චෝදනාවක් කරන එකක් තමයි මත්තල ගුවන්තොටුපළ. දැන් එතනදී මම පිළිගන්නේ නැහැ මත්තල ගුවන්තොටුපළ ලංකාවට අවශ්‍ය නැහැ කියන එක. ඒ වගේ දෙවන්ත ජාත්‍යන්තර ගුවන්තොටුපළක් මම කියන යම් ප්‍රමාණයකට ප්ලේන් බාන්න පුළුවන් තැනක් අපි දුමු රත්නලාන වගේ ගුවන්තොටුපළක් නකවන්නේ. මේක ජාත්‍යන්තර මට්ටමට අලුතෙන් ආයෝජනය කළා. දැන් ඒ වගේ එකක් ඕන වුණාද? අත්‍යවශ්‍යයි. මොකද අපේ රටේ එක ආදායම් මාර්ගයක් තමයි, ඇත්තට මම ගොඩාක් විශ්වාස කරන ආදායම් මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒතකොට සංචාරක ව්‍යාපාරයේ යුද්ධයට කලින්, ඒ කියන්නේ 2009ට කලින් අපිට අවුරුද්දකට 104,000කට අඩු ප්‍රමාණයක් සංචාරක ලංකාවට ආවේ. ඒතකොට අපිට තිබුණේ කාමර 15,000කටත් අඩු ප්‍රමාණයක් රට තුල. ඒතකොට අපි මිලියන් 2කට 120,000කට යන්න සැලසුම් කරපුවාම අපි ඊළඟ අදියර ගෝඨාභය රාජපක්ෂාව ඒක ඩබල් කරන්න හිතාගෙන, එතකොට අපි කෙසේ වුණත් ඊළඟ රජයක් වුණත් මේ සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කර යුතුයි, කරන්න පුළුවන්. එහෙම කරන්න එයාපෝට්ටක් ඕන. එහෙම කරන්න කටුනායක තව රණවේ එකක් හැදුවත් අපිට කටුනායක හැන්ඩල් කරන්න බැහැ අපිට අවශ්‍ය ප්‍රමාණය. මොකද සංචාරකයෝ කියන්නේ ගුවන්තොටුපළකට එන මගීන්ගේ 35%කට ආසන්න ප්‍රමාණයක් තමයි රට ඇතුළට යන්නේ. ඔව්, හැබැයි කිසිම කර්මාන්ත ව්‍යාපාරයක් ස්ථාපිත නොකර වරායවල් ගුවන්තොටුපළවල් එහෙම හදන එක හදලා එහෙම ආයෝජන කියන එක සෙල්ලම් නැහැ. එහෙමනේ අපි ෆැක්ටරිස් හදලා ආයතන දාලා කම්මල් හදලා ඊට පස්සේ ටික ටික මේව දිනු කරනනම් අපිට තර්කයක් තියෙනවා ඔව් මේ හැදෙන රටක් කියලා. එතන ඒක ඇත්ත, මම ඒක පිළිගන්නවා, මමත් ඒක විවේචනය කරනවා. නමුත් අපි කතා කරොත් හැම ව්‍යාපෘතියක් නෙමෙයි, හම්බන්තොට වරාය ඉතාම සාර්ථක ව්‍යාපාරයක්. ඒක චීනේ අපිට ඒකට එච්චර උදව් කරේ චීනට සේදමාවතේ අවශ්‍ය ප්‍රධානම වරායක් වුණා හම්බන්තොට වරාය. එතකොට ඔවුන් ඒක නිසා තමයි පළවෙනි අදියරටත් දෙවෙනි අදියරටත් තුන්වෙනි අදියරටත් කිසිම චෝදනාවක් නැතුව ඩිමාන්ඩයක් නැතුව අපිට ඒ මුදල් ආයෝජනය කරේ, එහෙම නැත්නම් ණය විදියට දුන්නේ. එතකොට මම කියන්නේ නාමල් රාජපක්ෂලා හම්බන්තොටට තව කර්මාන්ත ශාලා ගෙනාවනම් එදා ඒක ඉතාම සාර්ථකයි. නමුත් වරායයි ගුවන්තොටුපළයි බැලුවොත් ගුවන්තොටුපළ අත්‍යවශ්‍යයි
සංචාරක ශේත්‍රයේ ඉහළට යන්න නම් දැන් සංචාරක ආවේගීම් හම්බන්තොට ඔවුන්ට මොනවද තියෙන්නේ හම්බන්තොට ෂොපින් කරන්න පුළුවන්ද ඊළඟට වනාන්තර ටික තියෙනවා අලි බලන්න පුළුවන් ඒ ටික හරි ඊළඟට හවසට යන්න ක්ලබ් එකක් තියෙනවද මුකුත් නැහැ ඔව් ඇත්තටම ලෝකේ ගොඩාක් රටවල් වල ගුවන් තොටුපළක් තියෙන තැන සංචාරකයෝ එතනම ජීවත් වෙනවා කියන සංකල්පය නැහැ සාමාන්‍ය ගුවන් තොටුපළක් තියෙන්නේ කිලෝමීටර් 50ක්වත් ඈතින් නගරයට ඒතකොට ඒ අතින් බැලුවොතින් අද හයිවේ එක තියෙන හින්දා අපිට සංචාරක ඉතාම ඉක්මනට කඩුවට ගාල්ලට ගෙනියන්න කිසිම කරදරයක් තිබුණ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් පාසි කුඩා. ඒ කියන්නේ කොළඹින් අපිට මාසි කුඩා සංචාරකයේ ගෙනියන්න පැය 6ක් 8ක් යනවා. සෑහෙන දුරක් පැය සෑහෙන දුරක් ඒක අසාර්ථකයි. සංචාරකයේ ගෙන්නෙත් පැය 10ක් විතර ෆ්ලයි කරලා එතකොට ඒක අසාර්ථකයි. නමුත් මෙතන ඉඳන් අපිට පැය 3න් 4න් පාසි කුඩා වලට ගෙනියන්න පුළුවන්. මොකද පාසි කුඩා කියන්නේ ලස්සන වෙරළ තීරයක්. විශේෂයෙන් සමයකට ඒ කියන්නේ මේ කාලෙට ඒ කාලෙට අපිට කඩුවට ගෙනිච්චර වැඩක් නැහැ නාන්න බෑ. බෙන්තොට බේරුවල උණවටුනේ උනත් නාන්න අමාරු. වාරකම්. වාරකම්. එතකොට අපිට තියෙන්නේ අනිත් පැත්ත. එක්කෝ පාසිගුඩා ට්‍රිකෝ එහෙම නැත්නම් පාසිගුඩා ඒ පැත්තේ. එතකොට ඒ දෙකම අසාර්ථකයි මේ ගමනාගමනේ නිසා. නමුත් මත්තල ගුවන් තොටුපළේ ඉඳන් එක සාර්ථක අපි කරා. ඒ කියන්නේ සැලැස්ම ක්‍රියාත්මක හරියටම ක්‍රියාත්මක නොවීම තමයි. ඔව්. එතකොට දැන් අපි චෝදනා කරාට ඒ කාලේ 2015ට එනකන් සුදුවලි ව්‍යාපාර තිබුණා කියලා අපි චෝදනා කරා. අපිට තියෙන ලොකුම චෝදනාව ඒක තමයි. නමුත් අපි බැලුවොත් මහින්ද රාජපක්ෂ රජයේ අවුරුදු 10ක් පුරාවට විදේශ ණය විදියට අරන් තියෙන්නේ ඩොලර් මිලියන 600කට චිට්ටු ප්‍රමාණයක්. එහෙම නැත්නම් බිලියන් 6ක්. නමුත් 2015 ඉඳන් 2019 අන්තිම අවුරුදු 4.5කට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදියට ඒ රජය යහපාලන රජය අරන් තියෙනවා ඩොලර් මිලියන් 12800ක්. ඒකේ 89%ක්ම ණය සහ පොලිය ගෙවන්. නෑ, ඒක සම්පූර්ණ බොරුවක්. මේ ළඟදී වෙරිටේ රිසර්ච් ආයතනය ඒක ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. වෙරිටේ රිසර්ච් ආයතනය දාලා තිබ්බා ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාව. ඒක සම්පූර්ණ බොරු මේකක්. ඔබට මහා බැංකුව මම අද අරන් ආවේ නැහැ නැත්තම් මහා බැංකුවේ ඒ ගැන බොහොම පැහැදිලිව තියෙනවා ඊට අමතරව ගොඩාක් අය පුවත්පත් වලට ලියලා තියෙනවා මහා බැංකුව ඉදිරිපත් කරලා තියෙනවා මොකද එතනින් හම්බෙච්ච ඩොලර් මිලියන් 12800න් මිලියන් 300කට කිට්ට වෙන ප්‍රමාණයක් නැවත නැව ණය අලුත් කිරීමකට ගෙව්වා මිලියන් 300ක් කියන්නේ බිලියන් 3ක් හරි. එතකොට ඊට අමතරව යහපාලන රජයේ කාලේ අපි හම්බන්තොට වරාය විකුණා. මාගම්පුර වරාය විකුණා. එතනත් 1.3 බිලියන් හම්බ වුණා. ඩොලර් බිලියන්. ඩොලර්. එතකොට මේ ඔක්කොම බැලුවොතින් ණය අරන් තියෙනවා ඩොලර් මිලියන් 14000කට වැඩි. හැබැයි මේ මංගෙන් අර සමීක්ෂණ වාර්තා තියෙනවා මේ මේ මට්ටමට මෙහෙමනේ අපි විශ්වාස කරන්නේ මේ රටේ මහා බැංකුව ඉදිරිපත් කරනව නම් දත්ත මහා බැංකුව වෙබ් පේජ් එකෙන් ඒ තද්ද ගන්න පුළුවන් නම් ඊට වැඩිය සමීක්ෂණයක් ඕනේ නැහැ. නමුත් රජයක් දිනවන්න, දේශපාලනඥයෙක් දිනවන්න, එහෙම නැත්නම් යම් කිසි මාර්ගයකට ඇමරිකාව වගේ බටහිර රටවල් වලට අවශ්‍ය විදියට සංඛ්‍යා ලේඛන හදලා දෙන්න පුළුවන් කියලා මම රුසියාවේ ජීවත් වෙච්ච කෙනෙක් විදියට විශ්වාස කරා. ජාත්‍යන්තර කුමන්ත්‍රයක් වෙන්න පුළුවන්. මේ වෙලාවට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක් ඕක. ඒ කියන්නේ ඒ ණය ගෙවුවා කියන එක. නමුත් සරලයෙන් හිතුවොතින් 6000 නම් අරන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ. එතකොට ඒ 6000 ගෙවන්න 12800ක් ඕනේ නැහැනේ. අපි හිතමු පොලියක් මොනව හරි තිබුණා කියලා 6000ට 7000ක් ගෙවමු. එතකොට වාහන ආනයනය කරපු නිසා තමයි එච්චර අද වෙනකොට වාහන රටට ආනයනය කරන්න දීලා නැතුව අවුරුදු 4කට වැඩි. තවමත් unregistered වාහන රට තුල තියෙනවා. මේ මෑත අවුරුදු 5 බැලුවොත් තමයි ගෙදරකට වාහන දෙකක් ආයි බයිසිකල් තිබුණා. ඉතින් ඒ නිසා ආර්ථික ඝාතකය කියලා නම් කරන්නේ කාවද? නමුත් ඇත්තට ආර්ථික ඝාතකය තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඔහුගේ කාලේ තමයි මෙච්චර ණය ප්‍රමාණයක් ගෙනල්ලා ඒ ණය ප්‍රමාණයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ කාලබීලා හිටියා. වාහන ගෙනාවා, අනිද්දාවත් ගෙනාවා. මිනිස්සුන්ට හොඳයි කියලා පේන්නේ නැති ඒ කාලේ. නමුත් අපි ණයට අරන්නේ කාලා තියෙන්නේ. අද ඒ ණය ගෙවා ගන්න අපිට ආදායම් මාර්ග නැති කියන ඊළඟ ප්‍රශ්නේ.
දැන් ඒ වගේමයි දැන් දැන් මේ මැතිවරණයද අපි ගිය සාකච්ඡාවේදීත් කතා කරා දැන් නාමල් රාජපක්ෂ ඇවිල්ලා ඉන්නේ පොහොට්ටුවෙන් ගිය කට්ටිය නැවත පොහොට්ටුවට දැන් එන්න පටන් අරන් තියෙන්නේ කියලා කිව්වා. හැබැයි තාම එහෙම කවුරුවත් පේනමානෙක නැහැ. මොකද ප්‍රසන්නවරු තුංගනම් කිව්වා නාමල් රාජපක්ෂට තරඟේ තියෙන්නේ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවොත් එක්ක කියලා. ඔව් මේවා ඉතින් ප්‍රසන්නට කියන්න පුළුවන්. නමුත් මට ප්‍රසන්නට කියන්න වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් දිස්ත්‍රික් නායකයා වෙන්නෙත් නැහැ. නෑ පොදු ජන පෙරමුණේ. පොදු ජන එක්සත් පෙරමුණේ ඒගොල්ලෝ අයින් කරලා ඉවරයිනේ. ඒගොල්ලන්ට ආපහු මේ සැලුම් දොර ඇරෙන්නේ නැහැ. නෑ පොදු ජන එක්සත් පෙරමුණ පිටවල ඒ එක්සත් පෙරමුණේ මහලේකම් අරන් ලසන්තල ගිය. මෙහෙමනේ මම විශ්වාස කරන්නේ නැහැ. එහෙමනම් 2015 කවුද මෛත්‍රීපාල ගියපු වෙලාවේ ලේකම් ධූරයට පත් කරේ අනුරයාපනේ. ඔව් හරි. එතකොට එදත් තිබුණනේ සුසිල් ප්‍රේම ජයන්තේ දෙන්නනේ හිටියේ. ඔව්. එතකොට එතනින් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණේ දිනන්න අපිට ලොකු බලවේගයක් තිබුණා. නමුත් ඒ බලවේගය හසුරවන්නවත් ඒ දෙපැත්ත කාපු හින්දනේ එතනත් ඒ 2015 ඡන්දෙත් පෙරදුනේ කියලා මගේ හරි. ඔය කියන්නේ 2015 අගෝස්තු මහමැතිවරණේ. මහන්තිරනේ. ඒ නිසා මේ කණ්ඩායම ඔක්කොටම තිබුණේ අගමැති ඇඳුම ඇඳගත්ත ප්‍රශ්නයක් නේ. කවුද හැමෝගෙම කවුද අගමැතිවරු? ඒ කියන්නේ ප්‍රසන්න මූලික වශයෙන් ඒ වගේම පොඩියට පොඩිය වුණත් මහින්දානන්දලා අනුරයාපලා ඒ ඉන්නවා. ඒගොල්ලෝ කොහොම අගමැතිකම් බලන් ඉන්නේ? ඒගොල්ලෝ කාම තමන්ගේ අල්මාරියේ ඇඳුම මහලා එල්ලගෙන ඉන්නේ. එතකොට ඒම පිරිසක් හදන සන්ධානය සාර්ථක වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. මොකද පොදු ජන පෙරමුණ 2018 ඉදිරිපත් වෙනකොට හදනකොට බැසිල් රාජපක්ෂ පිටිපස්සෙන් ඉඳන් ඒක හැදුවට ඒකට හිටිය එක නායකයෙක් හැමෝම කැමති හැමෝම විරුද්ධ වෙන්නේ නැති. එතකොට ඒ නායකයගේ පිළිබඳ ගැටලුවක් තිබුණේ නැහැ. එතකොට කවුරු හරි පොඩ හරි අකමැති වුණත් නමුත් පොදුවේ මහින්ද රාජපක්ෂට ඇරෙන්න වෙන නායකයෙක් හිටියේ නැහැ. අන්න ඒක තමයි එක සාධකයක් මේක එකතු වීමට. ඔබ කියන්නේ අර ඒ වගේ සාධකයක් නැතුව අර වගේ පක්ෂයක් හදන්න බෑ කියන සාධකයක්. දැන් අපි අගමැති වර්ෂයෙන් දිනේෂ් උපත්කරේ දිනේෂ්ට අඩුම ගානේ මහරගම මේ ඒ කියන්නේ කොඩිකාරට තරම්වත් සිරක ගේන්න බෑ. බොරුලුගොඩ පිළිගැනීමක් නැහැ. බොරුලුගොඩ සිංහගේ පුතා. බොරුලුගොඩ සිංහලා හිටපු කාලෙ වෙන්න පුළුවන්. අද නෙමෙයි. හරි. එතකොට බැසිල් අයියා ඔහුව අගමැති කරන්න යෝජනා කරෙත් ඒ මේ දෙවෙනි නායකත්වයේ අතර ගැටලුවක් නැති වෙන්න, රණ්ඩුවක් නැති වෙන්න. ගෝඨයියා බොහොම පැහැදිලිව කියනවා දෙවෙනි නායකත්වයක් තිබුණා නම් පොදු ජන පෙරමුණේ. එහෙමනම් රනිල් වික්‍රමසිංහ කෙනෙක් ගේන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ මේ කණ්ඩායම ගිහිල්ලා මොකද මේගොල්ලන්ට එක්ස්පෙරිමන්ට් කරන්න වෙලාවක් නැහැ. සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහ කීයටවත් දිනන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඇරෙන්න එන ඕනම රජයා පාර්ලිමේන්තු විසුරුව හරි. දැන් ඔබ හිතන්නේ දැන් රනිල් වික්‍රමසිංහ දිනන්නේ නැහැ කියලා ඔබ පෙර මේ ගණන් හැදීමක ඉන්නවා. දැන් එතකොට ඔය ගිය SM චන්දසේන මැතිතුමා, ආශාන් සේමසිංහ, කංචන විජේසේකර මන්තිරු සීගරඩි ප්‍රමාණය ගිහිලා තියෙනවානේ. ඒගොල්ලෝ මහමැතිවරණයේදී ආපෝ පොහොට්ටුව සමග ඉතුරු අපි සම්ධානයක් අදලා මේකට යන් ඉස්සරහට කිව්වොත් එම ලෑසිද බාර ගන්න. පොහොට්ටුව සමග නම් එකතු වෙන්නේ මේ සම්භාවිතාවක් නැහැ. මොකද ඊට කලින් එනවා පුංචි ඡන්දේ. ඒතර පුංචි ඡන්දේ පුංචි අපේක්ෂකයෝ ටික නොමිනේෂන් දීලා ඉවරයි. අද මැතිවරණ කොමසාරිස් කියන විදියට ඒ නොමිනේෂන් පාවිච්චි කරලා තමයි වහාම මැතිවරණයකට යන්නේ කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා සමහර කට්ටිය මැරිලා සමහර කට්ටිය වෙන පක්ෂ මාරු කරලා. නෑ මම කියන්නේ අද තියෙන තත්ත්වය. උඩ වෙනස් වෙන්න වෙයි නේද? අද තියෙන නෑ දැනට උසාවියේ නියෝගයක් දීලා තියෙනවා. මැතිවරණයක් පවත්වන්න එකඟ වෙලා තියෙනවා චන්ද කොමසාරිස්. චන්ද කොමසාරිස් බොහොම පැහැදිලිව කියනවා තියෙන නොමිනේෂන් පාවිච්චි කරලා තමයි ඡන්දකට යන්නේ කියලා. එතකොට මේ නොමිනේ අපිටත් තියෙන ගැටලුවක්. ඒ නොමිනේෂන් දීපු අයගෙන් යම් පිරිසක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කියන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් නෙමෙයි වෙනත් ස්වාධීන අපේක්ෂකයෙකුට උදව් කරනවා. එතකොට නීතිමය විදියට පක්ෂය තුල විනය පරීක්ෂණයක් කරලා ඔහුන් ඔක්කොම අයින් කරන්න පුළුවන්. එතකොට ඔහුන් ඊළඟ අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙලා අපේ උදව් ඇතුවද එහෙම නැත්නම් වෙන පක්ෂයක උදව් ඇතුවද හරි දිනුවොතින් ඒ දිනපු දවස්ෙම අපිට පුළුවන්
විනය පරීක්ෂණයකින් ඔහු අයින් කරන්න. එතකොට ප්‍රාදේශික මන්ත්‍රීවරුන්ට ඔවුන්ට දිනලා ගෙදර යන්න වෙනවා. ඔවුන්ට වෙන විකල්පයක් නෑ අද පොහට්ටුව සමග නාම සමග ඒ ගමන යන්න. එහෙම එකතු වෙන ගතිය පේනන දැන් ඔය අලුතින් දුව ලැබිලා සතියක් විතර වෙනවා. නෑ ඒක තමයි දැන් මට තේරෙන්නේ නැත්තේ ඇයි සාගර කාලයන් සම මේ ගැන කියන්නේ නැත්තේ කියලා. එක පැත්තකින් හිතනවා මේව නොකියපු නිසා තමයි. ඔය මං ඒගොල්ලන්ට චෝදනා කරන හැමතිස්සෙම ඔබේ නාලිකාවේ ඇවිල්ලත් මම ඒගොල්ලන්ට කලින් කියන්න උනේ. ඔව් හැබැයි කවුරු කිව්වේ නැහැ පොහට්ටුවෙන් ඒක. ඒක තමයි දැන් අද ඒ වගේ ජවනිකාවක්ද මෙය නැවත කරන්න කියලා. එදා අවුරුද්දකට කලින් ඔබේ ඔබත් එක්කම සාකච්ඡාවකදී මට කියන්න පුළුවන් දැන් ඊළඟ අපේක්ෂකයා හොට්ටුවේ නියෝජිතයෙක් සමාජිකයෙක් කියලා රනිල් වික්‍රමසිංහ නෙමෙයි කියලා ඕක අවුරුද්දකට කලින් කිව්වනම් සමාජයට ප්‍රසන්න වුණත් යන්නේ නැහැ. හොට්ටුවේ මහලේකම් කිව්වනම් එකන හොට්ටුව විදියට ඒක ඉදිරිපත් කරන්න. ඒක බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් කිව්වනම් අන්න එතන තමයි මම මේ දකින මේ බඩවැල වගේ යන්න හේතුව වුණේ. දැන් ඒකම ඒකට ඒකමද මේ හොඳම අවස්ථාව පාවිච්චි කරන්නේ නැතුව ඒ පුංචි මන්ත්‍රීවරුන්ට සමහරලාට ඒ ගැන තැකීමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ ගියපු අය කියන ඇති නෑ අපි ඒක වෙනස් කරනවා. වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ දිනන්න එපායි. කවුරු දිනුවත් රනිල් වික්‍රමසිංහ දිනන්නේ නැහැ. ඔහු හතරවෙනියා වීමේ සම්භාවිතාව නෙමෙයි. ඒක දැන් වෙලා ඉවරයි. නාමල් රාජපක්ෂ නෙමෙයි හතරවෙනියා. මේමනේ ගමේ ඡන්ද ඒ කියන්නේ බාර් පර්මිට් අරගෙන එහෙම නැත්නම් මුදල් අරගෙන දැන් සමහර අය සිංගප්පූ ගිහින් ඇවිල්ලා ඩිමාන්ඩ් කරානේ ගාන 100 මදියක 120යි කිව්වනේ. ඒ කියන්නේ කෝටි 100 ලක්ෂ 100 මදි. ලක්ෂ 100 මදි මේ 120ක් ඕන කියලා. සිංගප්පූ ගිහින්. එතකොට ඒ ගිහින් ඇවිල්ලා එකඟ වෙලා ඇවිල්ලත් නෑ මදි කියලා කිව්වනේ. එතකොට දැන් ඒ දැන් අද අද ඇත්තටම පොඩි බාධක කිරීමක් දැන් ඔය සල්ලි දීලා වෙලා දේශපාලන පක්ෂ මාරු කරන වැඩේ මේ අද ඊ වෙච්ච එක නෙවෙයිනේ පිළිගන්නවා. ඔක පොහොට්ටුවක් කරයි කියලා චෝදනාවක් තියෙනනේ. ඒ සල්ලි කොහොමද දෙන්නේ? කොහොමද මේ එහෙම සල්ලි දෙන්න පුළුවන්ද? අයියෝ එහෙම සල්ලි දෙන්න පුළුවන්. නමුත් අද දැන් මේ සූත්‍ර පුංචා ඒවට වියදම් කරලා දැන් මේ ඡන්දෙ දුවන්න සල්ලි නැති ප්‍රශ්නකුත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ පැත්තටත්. මොකද හිතුව එකක් තමයි වීස ගනුදෙනුවා. වීස ගනුදෙනුවා උසාවි නියෝගයෙන් නතර වුණා. ඒක ඇඩ්වාන්ස් විතරයි හම්බුනේ. ඒ මුදල් තමයි ඡන්දෙට පාවිච්චි කරන්න හිටියේ. නමුත් ඒක වැරදුනා. එතකොට යම් යම් දේවල් වලින් අද කාංචර විතරයි වියදම් කරන්නේ. එතකොට දැන් මේ මුල් කාලේ පසු කාලේ ගියපු අයට සල්ලි හම්බුනේ නැහැ. මුල් කාලේ ගියපු අයට ලොකු ගණන් හම්බුණා. පසු කාලීන අයට බාර් පර්මිට් තව තවයි ඒවා හම්බුණා කියලානේ කියන්නේ. එතකොට ඒව දුන්න කියලා මේ ගමේ ඉන්න ඡන්දදායකයට එහෙම නැත්නම් ගොවියට එහෙම නැත්නම් වෙනස් ශේෂ්ත්‍රයක ගමේ රජයේ ලොකු ආධාරයක් නැතුව ජීවත් වෙන පිරිසක් ඉන්නවා. නමුත් ඒ මිනිස්සුන්ට අර ඔබ කලින් කිව්වාගේ 1956 ඉඳන් තිබිච්ච මතයක් තියෙනවා. තමන්ගේ මතයට විරුද්ධ පැත්තේ මතයක් තියෙන කෙනෙකුට ගෑස් ටික ආව කියලා ඒකට ඡන්ද දෙන්නේ නැහැ. හැබැයි මේ රබේ පොහොට්ටුවේ මිනිස්සු ඉතින් ඉන්නවා මේ පාර යනවත් බැරුව හිටියේ අපිට ගෙවල් ගිනි තිබ්බා අපිට මේ අපි සමාජයෙන් කොන් වෙලා හිටියේ අපිට සමාජයේ මහ පොළොවේ නැගිටින්න හයිය දුන්නේ සහ ඒ අවශ්‍ය වටපිටාව හදලා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා කියන ගෞරවේ තියෙනවා. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති දැන් උදාහරණයක් විදිහට මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තාන් පස්සේ මහින්දානන්ද ලොත්ගමගේ මං හිතන්නේ ලොහාන් රත්නත් ළඟ සම්බන්ධයක් තිබ්බ කාලයක් මේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක දිලුම් අමුණුගම නාවල් රාජපක්ෂත් එක්ක ඉතාම ළඟින් හිටපු දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ රමේෂ් පතිරංගෙන් දැන් සෑහෙන පිරිසක් මේක සමහර දිස්ත්‍රික්කවල සෝදාන් ගිහිල්ලා තිබ්බා. ඒක දිස්ත්‍රික්ක නෙමෙයි 190ක් ගියා කියන එක පිළිගන්න ඕනේ. 180ක් 190ක් ගියා කියලා. ඒ ගියේ නැවතත් මං කියනවා ඒ නායකයෝ නායකයෝ වටා ඉන්න යම් පිරිසක් ඉන්නවා. නමුත් අපි දැන් ගමට යනවා. තාම රනිල් වික්‍රමසිංහ කැන්වසින් ගියේ නැහනේ. අපේ පොහොට්ටුවේ කැන්වසින් පටන් ගත්තා. ඒතකොට ගමට ගියාම ගමේ මිනිහගේ මතය එක නෙමෙයි. ඒ කියන්නේ හොඳාකාරව දන්නවා රනිල් වික්‍රමසිංහම හැම ස්ටේජ් එකේම අද වෙනකන් ඔක්කොම කියන්නේ යා ගෑස් ගෙනාවා කියලා. මම අභියෝග කරනවා 2022 ඔහු ජනාධිපති වෙලා ඒ වෙනකොට කාංචනම මීට කලින් කියලා තියෙනවා
ඒ ගෑස් ටික ගේන්නද තෙල් ටික ගේන්නද පෝර ටික ගේන්නද බෙහෙත් ටික ගේන්නද ඒ ඩොලර් මිලියන් 2000 බිලියන් 2 ණය මුදල ගත්තේ මුදල් අමාත්‍ය විදියට බැසිල් රාජපක්ෂ. ඒතකොට ඒ ඒ මුදලින් තමයි අර ඔක්කොම ටික ගියේ. හැබැයි ගෝටයිය ගෙදර ගියාම ඒ රජය ගියාට පස්සේ ආපු ජනාධිපතිවරයා වාඩි වෙනකොට ඒ බඩු ටික ඒ නැව් ටික මග එනවා. එතකොට ඕනම ජනතාව හිතන්නේ ආයි මෙයාගේ කාලෙනේ ගෑස් ප්‍රශ්නේ විසඳුනේ එයා දිනුව කියලා. හැබැයි දැන් ඔච්චර බැසිල් රාජපක්ෂ වැඩකාරයෙක් නම් අපි කියන්නේ එහෙම වැඩකාරයෙක් නම් කියලා කියන්නේ නැහැ. ඔහු මැතිවරණ මෙහෙවල තියෙනවා, ජාත්‍යන්තර සම්බන්ධ හදාගෙන තිබෙනවා. ඉතින් ඔහුට මෙවර මැතිවරණ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් දිගු කාලෙන් සැලසුමක් තිබිලා අර පුරවේස්කම් අයින් කරගෙන මේ වෙලෙට එන්න තිබ්බනේ. ඇයි ආවේ නැත්තේ? ඇත්තටම ඔහු කලකිරුණා. මොකද මුදල් ඇමති ධූරයට ඔහු කැමැත්තෙන් ආව නෙමෙයි, ඔහුට යෝජනා කරා, ආරාධනා කළා. ආරාධනා කළා. කවුද ආරාධනා කළේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද? පක්ෂයෙන් වගේම පවුලෙනුත් ආරාධනා කරා. ඒ වෙලාවේ ලොකු විශ්වාසයක් තිබුණා, මොකද කොවිඩ් කාලේ ලොකු සේවයක් කරා බැසිල් රාජපක්ෂ. ඒකත් එක්ක මේ වෙලාවට දක්ෂ මෙයා කියන මතය මත මහින්ද අයියා මුදල් ඇමති විදියට හිටපු තනතුර බැසිල් අයියට බාර දුන්නා. එතනදී ඔහුගේ දක්ෂතාවය නිසා තමයි අපිට ඉන්දියාවත් එක්ක කළමනාකරණය කරන්න පුළුවන්. අපි මොනවා කිව්වත් අපි ආසියාවේ දූපතක් විදියට අපිට මහා රාජ්‍යයක් විදියට ඉන්දියාවත් එක්ක හැපිලා බෑ ගනුදෙනු කරන්න. ඒ වගේ ඉන්දියා අමතක කළ යන්න බෑ, කවදාකවත් බෑ. අපි අමතක කළ ගිල එනගත දැන් ඉතිහාසයේ තියෙන ඒකම තමයි යුක්‍රේන් වලට වෙලා තියෙන්නේ. රුසියාව මහා රාජ්‍යයක් විදියට ඇමරිකාව ඇවිල්ලා ලනු දීලා, නමුත් රුසියාව තරහ කරගෙන අද රාජ්‍යයක් නැති වෙලා විශාල මහනුවරක්. ඒ වගේම තමයි අපේ බුලත් ටික විකුණන්නවත් අපේ ගොඩක් හමුද්‍රව්‍ය විකුණන්න පුළුවන් ඉන්දියාවට. පුවක් ටික හරි. ඒ වගේම අපිට අවශ්‍ය ඉරමණේ ඉඳන් ලාභෙට ගන්න පුළුවන් ඉන්දියාව. ඒ වගේම ඉන්දියාව කියන්නේ ලොකු වෙළඳ පොළක්. හැබැයි දැන් ඔය රාජපක්ෂලාමනේ ඉන්දියාව පොඩ පැත්තකට දාලා චීනියත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. නෑ, චීනියත් එක්ක ගනුදෙනු කිරීම ඉන්දියාව පැත්තකට කිරීම නෙමෙයි. ඒකට තමයි මෑත කාලේ මම දකින, මමත් රාජතාන්ත්‍රික නිලධාරියෙක් විදියට අවුරුදු 9ක් වැඩ කරපු වින්දා මම දැකපු දෙපැත්තක් බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙච්ච හොඳ නායකයෙක්. මොකද ඉන්දියාව අපිට යම්කිසි ආයෝජනයක් දුන්නොත් අපිට කන්ඩිෂන් ගොඩාක් දානවා. ඒතකොට ඒ කන්ඩිෂන් වලදී අපිට අභ්‍යන්තර ලොකු ගැටලු ඇති වෙනවා. නමුත් චීනේ ලෝකේ ගොඩාක් රටවල් වලට ආයෝජනය කරන්නේ දේශපාලන වාසි ලබා ගන්න නෙමෙයි. හැබැයි ඔබතුමා හොඳ තැනකට ආවා. මේ ඒක හොඳ කතාවක්. يعني චීනයේ ගොඩක් තැන්වලට ආයෝජනය කරනවා අර නිසි ක්‍රමවේදයක් නැතුව. يعني අහන්නේ නැහැ ඕගොල්ලෝ මේකෙන් මොකද්ද කරන්න කියලා. අපි ඒ හින්දාම නෙවෙයිද මේ ණය උගලක හිර වුණේ ඒ නිසි? දැන් මම උදාහරණයක් විදිහට කියන්න. අද වෙදි මාලදිවයින චීන ණය අරන් ලොකු ගුල කෙර වෙලා ඉන්නවා. ඊට අමතරව බූතානයේ චීන ණය අරන් යම් ප්‍රමාණයක දැන් චීන ප්‍රතිපත්තියට ලං වෙලා තියෙනවා. බංග්ලාදේශ් දැන් චීන කරා ගමන් කරමින් ඉන්නවා. ඊළඟට අප්‍රිකාවේ ගොඩක් රටවල් චීනෙන් ණය අරන්, උගන්ඩා වගේ රටවල් චීනෙන් ණය අරන් උත්තර පත්තරලා ඉන්නවා. මගේ චීනයේ මේ ලෝක රටවල් ණය දීලා ඒ ණය කළමනාකරණය කරන්නේ නැහනේ. නෑ, මෙහෙමයි. චීනය බොහොම පැහැදිලිව මා උසේතුන්ගෙන් පස්සේ ඔහුගේ ආර්ථිකය තියෙන හැම බාධකයක්ම ඉවත් කරා. දේශපාලන වශයෙන් ඔවුන්ගේ රටේ අභ්‍යන්තර දේශපාලනේ රැකගෙන ඉන්නවා. සෝවියට් දේශයේ අනිත් පැත්ත කරන්න ගිහලා තමයි අද සෝවියට් දේශයක් නැතුව තියෙන්නේ. එතකොට චීනේ ඉදිරිය හැමතිස්සෙම ආර්ථික වශයෙන් තමයි සටන ගෙනියන්නේ. ඇමරිකාව දේශපාලන වශයෙන් අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීම, අභ්‍යන්තර ගැටලු ඇති කිරීම, ලෝකයේ නොයෙක් ප්‍රදේශවල යුද්ධ ඇති කිරීම, ඔවුන්ගේ කළමනාකරණය කියන්නේ ඒක. චීනේ ආර්ථික කළමනාකරණයක් කරන්නේ, ආර්ථික යුද්ධයක් කරන්නේ. ඔබ කියන වගේ ඒ ණය ගන්න රටවල් ඒක කළමනාකරණය කරන්න බැරි වුණොත් එතන ණය උගුලක් තමයි. දැන් මත්තල ගුවන්තොටුපළ හදපු එක නෙමෙයි වැරදි. මත්තලට රාජපක්ෂ රජයේද යහපාලන රජයේද ගෝඨාභය රජයේද ඒ තුන් රජයේම ඒ තැන්වලට පත් කරපු නිලධාරි 100%ක් අසාර්ථකයි. ඔවුන්ට එක ෆ්ලයිට් එකක් ගේන්න බැරි නම් අවුරුදු 11ක් ඇතුළත ඒ නිලධාරීන්ගේ අසාර්ථකය තමයි අර ඔබ කියපු වගේ කළමනාකරණය කරන්න බැරි වුණා.
ඒ ආර්ථිකයේ ඒ ලැබිච්ච ආයෝජනය. අන්න ඒක නිසා තමයි මත්තලා සාර්ථක වෙලා අද නිකම්ම නිකම් විකුණලා දාන. විකුණනවා නෙමෙයි නිකන් දෙනවා. ඒ කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහගේ මහින්ද රාජපක්ෂගේ අතර වෙනස මහින්ද රාජපක්ෂේ ආයෝජනය කරලා හැදුවා ඩොලර් මිලියන් 190යි ඒකට ආයෝජනය කරේ. කොමිස් කතා මේකට හේතුවක් වුණ නැද්ද? මේ දේශපාලඥයන් නිලධාරීන් මේ එන ප්‍රොජෙක්ට් වලින් ලොකු ලොකු කොමිස් කුට්ටි ලබා ගන්නවා කියන චෝදනාව. ඒක අසුගණන් දෙකේ චෝදනාව. මහවැලිටත් මේ චෝදනාව ආවා. මම විශ්වාස කරන විදියට ලෝකේ කරප්ෂන් නැති රටක් මං හිතන්නේ නැහැ. චීනේ පවා. හරි. එතකොට ඒකට දැන් චීනේ එහෙමනම් ඒ මුදල කොස්ටිං වලට ඇතුල් කරනවා. 10%ක් හෝ කොමිෂන් ඇතුල් කරනවා. කොමිෂන් එක. කොමිෂන් එක කොස්ට් එකක් විදියට ඇතුල් කරනවා. ඊළඟට අපේතම කොකාකෝල කියමු. ඕනම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් ඒ මුදල් ටික, ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් වලට ඕන මුදල්ද ඒ කොස්ට් එකටම ඇතුල් කරනවා. ඒක තමයි අද ජාත්‍යන්තරව පිළිගන්න ක්‍රමවේද. මොකද ඒක වෙනස් කරන්න බෑ. නීත්‍යානුකූල කොමිෂන් දෙන ක්‍රමය. නමුත් මම අහන්නේ ඩොලර් 6000කින් යම් කොමිස් මුදලක් කාට හරි ගියා කියන එකට වඩා ඒක හොඳයි ඩොලර් 12800ක් හදලා එක පාලමක් හදපු නැති එකට වැඩිය. එතකොට ඒක කෙලින්ම ගෙලියෙන්නේ අද අපිට අදට බැහැ කියන්න මහා බැංකු අධිපතිතුමාට කෝ හම්බන්තොට වරාය විකුණලා හම්බෙච්ච ඩොලර් මිලියන 1300 මොනවටද අපි වැය කරේ? මෑත කාලේ මම දැක්ක කෝප් කමිටුවේ දැන් හැමතැන්වලම කතා වෙනවා ඒක හොයාගන්නත් බෑ. ඒතකොට නිකන් හිතන්න අද මහා බැංකු අධිපති කියන්නේ කවුද? සම්පූර්ණ 100%ක් ඇමරිකානු ඒජන්ට්වරේ. හරි. ඒතකොට ඔහු රුසියාව සමග ගනුදෙනු කරන්න 2022 රුසියාව හා යුක්‍රේන් යුද්ධය ඇති වෙච්ච වෙලාවේ ඔහු යෝජනා කරනවා මිත්‍ර රටවල් වලට රූබල් වලින් රූබල් හා ඒ රටේ මුදල් ඒකකයක් සමග ගනුදෙනු කරන්න. ඒ කියන්නේ මම අවුරුදු 35ක් සෝවියට් දේශයේ හිටපු කෙනෙක් විදිහට කවදාකවත් එහෙම අවස්ථාවක් අපිට ලැබිලා නැහැ. ඒ කියන්නේ අපි යෝජනා ගෙනාව නම් සියසරයක් ඒකට එකඟ වෙන්නේ නැහැ. නමුත් ඒ යුද්ධයත් නිසා අපිට ඉතාම වැදගත් අවස්ථාවක් හම්බුනේ. එතකොට ඒ මං ලියුම අරන් ආවේ නැහැ. අධිපති ලියුම යවන්නේ සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව අපි අනුගමනය කරන්නේ අවශ්‍ය හැම ලියුමක්ම යවන්නේ ෆොරින් මිනිස්ටර් එක හරහා. නමුත් මොහු ෆොරින් මිනිස්ටර් එකට කියන්නේත් නැහැ ඍජුව යවනවා එහෙ ගවනට ඔබලාට ඇමරිකානු සම්බාධක තියනකන් අපි ඔයගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න කැමති නැහැ කියලා. දෙවෙනි සැරේත් ගිහිල්ලා මං ගෝටයට කිව්වා මේක කොහොම හරි මේක කරන්න අපිට සංචාරක ක්ෂේත්‍රයට තේ ක්ෂේත්‍රයට මේ ඉන්ධන ටික ගන්න පුළුවන් අපිට අපේ බඩු ගොඩක් දේවල් විකුණන්න පුළුවන් දෙවෙනි සැරේත් මෙයා යවන ලිවුමක් නැහැ කියලා. ඒතකොට රුසියාව අපෙන් අහනවා ඇමරිකානු සම්බාධක තියෙන රුසියාවට ඕගොල්ලෝගේ රටට නෙමෙයි ඇමරිකානු සම්බාධක වල ලියලා නැහැ ලංකාවත් එක්ක ගනුදෙනු කරන්න තහනම් කියලා. එහෙම නැත්නම් ලංකාවට දාලා නැහැ සම්බාධක රුසියාවත් එක්ක ගනුදෙනු කරන්න. ඇයි මේ අපි සම්පූර්ණ ඉත්තේ බටහිරේ? ඒ කියන්නේ අර මේ අපේ රටේ තියෙන වාසිය ගැන හිතන්නේත් නැහැ ලොකුම තැන්වල ඉන්න බලධාරී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉද්දි ඒ කියන්නේ අර මැතිවරණ කලින් අර විමල් ඊරවංශලා ගම්මන් පිළිමෙතුමාලා කිව්වනේ මේ පූටින් ලික්වන් යුග එකතුවක් කියලා. ඒ කියන්නේ එහෙම ඊට පස්සේ නෑ මගේ මැතිවරණ කලින්නේ කිව්වේ දැන් මැතිවරණ කලින් ඉද්දි අහුවන් පස්සේ ඒ කියන්නේ පූටින්ගේ රටෙන් ආපු යෝජනා පිළිගන්නත් අපේ පූටින්ට බැරි වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ. එතකොට මේ ඒකනේ ලැජ්ජාසහගත කාරණා. ලැජ්ජාසහගතයි මොකද ඔය ඒරොෆ්ලොට් එක නතර කිරීම. එතකොට ඒ වෙලාවේ හිටියේ ඒ කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහට වඩා ගෝඨාභය රාජපක්ෂ බටහිරට බය වෙලා තියෙනවා මමත් විශ්වාස කරනවා. ඒක රනිල් වික්‍රමසිංහ සමහර තැන්වලදී ඍජු තීරණ ගන්නවනේ කාට වුණත් චීනයට වරාය විකුණද්දී ඉන්දියාවේ බටහිර ලොකු විරෝධයක්. එතන වෙනස මම දකින්නේ රනිල් වික්‍රමසිංහට අර නැති වෙන්න දෙයක් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂට ගොඩාක් දේවල් හිතන්න ඕන. ඔහු නැටෙව්වේ ඔහු ළඟ ප්ලාන් කරපු හැමෝම වටේ හිටපු අය ඍජු ඉත්තෝ ඇමරිකන් ඉත්තෝ. එතකොට මේ උපදේශ ගන්න ඔහුන්ට කතා කරනවා. අපි හිතමු ජනාධිපති ලලිත් වීරතුංගට කතා කරාම ගෝඨාභය රාජපක්ෂ හිතනවා ඔහු රටට ඔබින උපදෙස් දෙයි කියලා. නමුත් ඔහු ඇමරිකන් තානාපති කියපු දේ තමයි කියලා තියෙන්නේ. එතකොට මේ කවුද අපේ ජනාධිපති ලේකම්තුමා පීබී ජයසුන්දර මහත්මයා ඒ වගේ තමයි ඇමරිකන් ඉත්තෝ. අදයිය නෙමෙයි ඒක ගොඩාක් කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. ගෝඨාභය ඒක
තේරුම්ගත්තේ නෑ. තොට ඔහුට උපදෙස් දුන්නේ බොහෝම සීමිත පිරිසක්. තොට ඒ පිරිස සම්පූර්ණ රනිල් වික්‍රමසිංහගේ එක හිටපුේ අරගලය කට්ටියත් එක්කද ඇමරිකානු තානාපති කාර්යාලයත් එක්කද රිජු සම්බන්ධකම් තිබුණේ. ඉතින් අර මේ ඇමරිකන් තානාපති කාර්යාල ලියලා දෙන දේවල් තමයි ගෝටයි හිතුවේ මේක තමයි හරි දෙය කියලා. ඒතර තමයි වැරදුනේ. ඉතම අවසාන තත්ත්වයක් කියන විදිහට ඊළඟට මේ දැන් නාමල් රාජපක්ෂ මහත්මයාට ආණ්ඩුවක් පිටවීමට හැකියාව තිබ්බොත් කවුද අගමැති වෙන්නේ කියද්දි ඔබතුමා කියලා තිබ්බා මේ කුරුණෑගල සිංහයා ජෝන්ස්ටන් තමයි අගමැති කියලා. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂට හිටපු පිරිවරයේ හැටියට දැන් අගමැති කෙනෙක් තෝරගන්න බැරි තත්ත්වද තියෙන්නේ? නෑ, මම අදත් ඒක කියනවා. මම දකින, ඒ කියන්නේ මම ජෝනියමෙතුමාව දන්නේ කුරුණෑගල මම ගිහිල්ල මාස 3ක් 4ක් වැඩ කරා 2020 චන්ද ව්‍යාපාරේ. එතනදී මම දැකපු දක්ෂ ඇමතිවරේ. ඔහු ගැන එක එක කතා එක එක විදියට තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ජනතාව එක්ක ඉන්න ඒ වෙලාවට අවශ්‍ය දේ බය නැතුව දක්ෂව කරන කෙනෙක්. ඒතකොට නාමල් කියන්නේ අභියෝගයක් බාරගත්ත කෙනෙක්. ඒතකොට ඒ වගේම අභියෝගයක් අරගෙන නාමල් එක්ක හයියට ඉන්න අමාත්‍යවරයෙක් හෝ අපේ පොදු ජන පෙරමුණේ ලොකු පුද්ගලයෙක්. එතකොට ඒ වගේ පුද්ගලයෙකුට තමයි නාමල් එක්ක ඒ ගමනේ යන්න පත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ දිනීෂ්ල වගේ මේ හැටපැනපු අය නෙමෙයි. මොකද මම කියන්නේ අපි රාජ්‍ය සේවයේ අවුරුදු 60කට වැඩි ඉන්න දෙන්නේ නැත්තම් තානාපති සේවයට යවනවා 60 පැන්නට පස්සේ. එතකොට ඒ රටේ සීතලටවත් ඔරොත්තු දෙන්න. දැන් මගේ අවුරුදු 25ක් වැඩ කරපු ඩ්‍රයිවර් තානාපති කාර්යාලයේ රුසියාවේ, එයා මට කිව්වේ, "සර්, මම පළවෙනි තානාපති අතින් අල්ලන්න නැතුව වස්සපු." මං ඇහුවා, "ඇයි කියලා?" "ඇයි අනිත් ඔක්කොටම සීතල කාලෙට ඇවිද ගන්න පළ නැහැ." රුසියාවට ආවා. රුසියාවට ආවා. ඔක්කොම පෙන්ෂන් කාර්යෝ. ඉතින් අන්න ඒක අයින් කරන්න ඕන. අපිට 225ක් හොයාගන්න බැරි නම් අවුරුදු 60ට අඩු කොහොමද මේ රටක් ඉදිරියට ගෙනියන්නේ? මම කියන්නේ ඔවුන් කාගේ හරි උපදේශකයෙක් විදියට ඉන්න එක වැරදි කියලා. මම කියන්නේ මේ රටක් දුවන්න තරුණ ජවය තියෙන, ඒ කියන්නේ අද අපි මේ ගමට ගිහිල්ලා ඇලක් පාලමක් ගැන කතා කරන්න විතරක් නෙමෙයි, මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ඕන. අපි ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න ඕන. මොකද අපිට වෙන මේ රට දියුණු කරන්න අපේ රටේ තෙල් උල්පත් ලැබෙන්නේ නැහැ කියලා මට ලොකු විශ්වාසයක්. මොකද රුසියාව තමයි 1970 ඉඳන් තෙල් ගවේෂණය කරේ. ඔය කවුරු මොන බයිල කිව්වත් මේ රටේ තියෙන තෙල් උල්පත් ටික ගත්තොත් ඒකේ කොස්ට් එකවත් ලැබෙන්නේ නැහැ. මේ මහින්ද මහත්තයත් කියලා දෙන අපිට තෙල් වලින් ගොඩ යන්න පුළුවන්. මහින්ද මහත්තය කියපු නිසා තමයි මම ලෝකේ තියෙන ලොකුම ගෑස් ආයතනය තමයි ගැස්ප්‍රොම් කියන්නේ. ගැස්ප්‍රොම් ප්‍රධානිය තමයි මීලර්. මම මහින්ද මහත්තය එක්කන් ගියා මීලර් ගාවට. මීලර් එක සාකච්ඡා කරලා මීලර්ගේ දෙවෙනියා ගූලෙෆ්, ගූලෙෆ්ව ප්‍රයිවට් ජෙට් එකේ ලංකාවට අරන් ආවා. අරන් ඇවිල්ලා ඒ ස්ථාන පහකින් ටෙන්ඩර් එකක් නැතුව රුසියාවට අවශ්‍ය ස්ථාන දෙකක් අපි වෙන් කරා. යන ගමන් ගූලෙෆ් මම්ම ඒ ෆ්ලයිට් එකේ යත් එක ආවේ. යනකොට යන ගමන් කියනවා, "ඔයා ඔයාගේ අයියට තේරුම් කරලා දෙන්න තෙල් ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට පේනවා, දත්තවලින් තියෙනවා. නමුත් ගැඹුරු මූදේ තෙල් උඩට ගන්නකොට ඒ උඩට ගන්න යන වියදමයි ඒ තෙල් ප්‍රමාණයයි ගණිතය කරෝතින් ඊට වැඩිය බංගලිදේශවල එහෙම නැත්නම් තව කොහේ හරි ගෑස් ඒ තැන්වල තියෙන උඩ. ඒක නිසා එහෙම ආයෝජනයක් කවුරුවත් කරන්නේ නැහැ. ඉතින් ඇයි ඉතාම අමාරුවෙන් හැදෙන දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බොහොම අමාරුවෙන් රටේ අධ්‍යාපනයේ ළමයි 10,000කට විතර අධ්‍යාපනය ලබා දීලා එක ඉතාම දක්ෂ ඉංජිනේරුවෙක් හැදුනම එයාව අපි අවුරුදු 60න් ගෙදර යවන පෙන්ෂන් යවන කොමිස් ගහන්න හොරකම් කරන්න දන්න මන්ත්‍රීවරු ඇමතිවරු අවුරුදු 81 ඇතුළේ තියන් ඉන්නාද? මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වය දාලා යන්නේ නැහැ නේද? ඉතින් ආ දැන් 80වත් නම් වෙලා. මහින්ද රාජපක්ෂ ඇත්තටම මගේ පෞද්ගලික විදියට 2020 ඒ ඡන්දෙන් පස්සේ අයින් වුණා නම් සුදුසුයි කියලා මගේ පෞද්ගලික. ලංකාවේ දේශපාල පක්ෂවල කොයි නායකයද අයින් වෙලා තියෙන්නේ? සිරිමාව මෙතනිය රෝදපුටුන් යනකම් හිටියා. දිනේෂ් කුණවර්ධන තාම මහජනක සපිරිමුණේ නායකයා. කොමියුනිස්ට් පක්ෂයේ නායක නිරෝෂන් බෙරට දී ප්‍රේමරත්න දීලා අහු ආපහු දාලා ගියා මේ 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 කෑ කෑ ආපහු මාධ්‍ය මේ වැඩේ කරන්න බෑ කියලා. මං කියන්නේ ලංකාවේ දේශපාලඥයෝ ඉන්නවද වයසට දාන්නේ? ඒ වගේම මට ඔබතුමාගෙන් අහන්න වෙනවා,
ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම ඡන්දෙකට කලින් ඇවිල්ලා කියන හතරබල් වේග ඒ ඔක්කොම විශ්වාස කරන ඡන්දදායකයෝ නේද අපේ රටේ ඉන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ දැන් කියනවා 2048 හදනවා කියලා රට සුරපුරයක් කරනවා කියලා. දැන් අලුතෙන් කිව්වා 2032 කියලා. හරි, අරන් බලන්න 2016 පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා 2020 සියලු ණය තුරන් කරනවා කියලා. දැන් 2020 ඉවරයිනේ, 24නේ. එතකොට ඒ වගේ අනුර කුමාර කියපු දේවල් බැලුවොත් ඈ පෝට් සිටි එක වැරදි. එතකොට ඒ ඔක්කොම අපි ඡන්දෙට කලින් කියන, ඒ කියන්නේ අර කවුද JR ජයවර්ධන 88 දෙනවා කිව්වා වගේ, හරි සිරිමාවෝ හඳෙන් හරි හාල් ගිනන දෙනවා කිව්වා වගේ, මේ ඔක්කොම අපේ රටේ විශ්වාස කරනවා කියන දේවල්. ඔබතුමා කියන්නේ මේ රටේ ඉන්න දේශපාලඥයෝ අමුතක්කඩි. දේශපාලඥයෝ අමුතක්කඩියට වැඩිය අපේ මේ ඡන්දදායකයා ඔහුම විශ්වාස කරලා අග මේකෙන් මොකද්ද ලිපෙන් කබලට වැටෙනවා. ඒ කියන්නේ ඡන්දදායකයා සාක්ෂරතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා මේ දේ කරන්න. බලන්න දැන් ප්‍රතිපත්ති ප්‍රකාශවල මම හෙව්වෙත්ම ඒ ඡන්දදායකයාගේ තියෙන සාක්ෂරතාවයේ ප්‍රශ්නයක් හින්දාද මොන්ඩ්‍රාගලින් ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊළඟට හම්බන්තොටින් චමල් නාමල් මගේ නේ පෞල් පිටිම දේශන. මම ඒකට උත්තර දෙන්න බෑ, මොකද මට ගෙදර යන්න ඕනනේ. හරි, ඒක නිසා මොකද ශවීන්ද්‍රට මම පොණිත්තල හිටන් දැන් මාත් එක තරහ වෙලා ඉන්නවා. චමල් අයියා නම් දැන් මගේ කතාව අහලා පෙන්ෂන් යනවා කියලා කිව්වා. හරි, කලින් කතාව අහලා ඉතින් ඒකට වැඩිය දැන් අද බලන්න ප්‍රතිපත්ති ප්‍රකාශ දැන් තුනක් එළියට ආවා. ඔය තුනේ සංචාරක ව්‍යාපාරේ අරව කරනවා මේව කරලා කියනවා. එක්කෙනෙක් කියන්න බලන්න සංචාරකයෝ ගේන්නේ මොන රටින්ද කියලා. ඒ දත්ත ගැන කතා කරන්න බලන්න. සංචාරකයට නොමිලේ වීසා දෙනකොට මේ රටේ ඇමතිවරයා ඩොලර් 25ක් පගාව අරගෙන එක්ක කොමිස් එකක් අරගෙන ඩොලර් 107ක් කරනවා වීසා එක. එතකොට සංචාරකයා ගෙන්න ගන්න තමයි අපි උත්සාහ දරන්නේ. අපේ රටේ ඉන්න සංචාරකයන්ගෙන් බහුතරයක් බජට්. එතකොට ඒ මිනිස්සයට ඩොලර් 107ක් කියන්නේ ලොකු මුදලක්. එතකොට සංචාරක වීසා එකක් දෙන්න බැරි නම් දවස් 30කට අඩු කාලයකට නොමිලේ ඒකිනුත් හම්බ කරන රටක් නම්, එතකොට ඒ රටේ ජනතාව ඒක බලන් ඉන්නවනම් ඉතින් එතන වැරද්දක් තියෙනවා. රටට දෙයියන්ගේ පිටයි ඒක අපි දේශපාලන තියෙන්නේ. දැන් අනුර කුමාරත් කියන දේවල් කරයිද අපි දීලා බලමු කරයිද කියලා. මෙහෙම අපි සාමාන්‍යයෙන් අර වලට පැනලානේ බලන්නේ වල ගැඹුරුද කියලා. වලේ ඉඳන් හිතාගන්න බෑ අපිට. ඉතින් ඒකින්ද රටේ ජනතාව අදවත් ඔබට ඇවිල්ලා කියන දේ පොරොන්දු වෙන දේ කරන්න පුළුවන් කියලා ලස්සන වචන පාවිච්චි කරන්න පුළුවන් දේශපාලන වචන. නමුත් ආදායම මේ රටට ගේන විදියක් පෙන්වන්න ආයෝජන එන පෝට් සිටි එක හදලා දැන් අවුරුදු 5ක් 10ක්ද වෙනවා. ඔව්, දැන් 2018 19 ඉවර කරා. ඉවර කරා. හරි, තාම මොකුත් නැහැ. තාම රෙස්ටුරන්ට් විතරයි. MOU අස්සම් කරලා තියෙනවා 50කට වැඩිය. වැඩක් නැහැ. ඩොලර් මිලියන් එකක් රට ඇතුළට ඇවිල්ලා නැහැ. දැන් මොනවද තියෙන්නේ? බයික් පදින ඒවා තියෙනවා. දෙයියනේ ඕකේ පර්ච් එක මිලියන් ගාණක් වටිනවනේ. ඒකට බයික් පදින ඒවාද? එහෙම නැත්නම් එක එක්කෙනාගේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. හරි, දැන් ඩියුටි ෆ්‍රී එකක් කරනවා. ඒකත් ලංකාවේ රජයේ එකක්නේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකික ආයෝජනයක්නේ. එතකොට ඊළඟට හදන්න තියෙන පළවෙනි හෝටලෙක් බ්‍රවුන්ස් හෝටලේ කට්ටියගේ ආයෝජනයක්. ඒකත් ශ්‍රී ලාංකික ආයෝජනය. ඇයි එන්නේ නැත්තේ? මේ රට ගැන විශ්වාසයක් නැහැ. අමල් රාජපක්ෂ මේ මැතිවරණ මේ අපේක්ෂකත්වයේ බාරගන්නේ ටිකක් අභියෝගාත්මක අවස්ථාවකනේ. ඔහුට ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න පහසුකම් තියනද? මොකද මේ මන්ත්‍රීවරු කවුරුවත් නැහැ. දිස්ත්‍රික්කවල කට්ටිය අනිත් පැත්තට ගිහිල්ලා බිම් මට්ටමේ මෙහෙමයි ගැටලු තියනවා කියන එක අපි පිළිගන්නවා. නමුත් බිම් මට්ටමේ ජාලය ඔය ගියපු කාටවත් නැහැ. ඡන්ද කීයක් විතර ටාගට් කරන් ඉන්නවද? මෙහෙමයි, අපි පළවෙනි දේ රනිල් වික්‍රමසිංහට වැඩිය ඡන්ද ගන්නවාම තමයි. ඒ කියන්නේ අමල් රාජපක්ෂ රනිල් එක ඡන්දකින් හරි පරද්දනවා. ඒක තමයි පළවෙනි ටාගට් එක. පළවෙනි ටාගට් එක. ඒ වගේම මෙතන මේ ඡන්ද බෙදෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ටික මේ මෑත අවුරුදු 4ෙම ප්ලස් මයිනස් 5%
තමයි එහාට මෙහාට වෙන්නේ. යම් මට්ටමක් ඔබ මේන්ටේන් කරන් ඉන්නවා. නෑ ඒක තමයි මං කියන්නේ මේ අවුරුදු හතරෙම කියන්නේ 2019 පස්සේනේ අපි මනින්නේ. ඔව්. එහෙම නැත්නම් 2020 පාර්ලිමේන්තු මැතිවරණයනේ. එතන ඉඳන් ප්ලස් මයිනස් 105ක් එහාට මෙහාට වෙන එක තමයි අපි දකින්නේ. නමුත් 69 ලක්ෂය එහෙම නැත්නම් පාර්ලිමේන්තු ඡන්දය 2020 අන්නේ ඡන්ද ටික තමයි අනුර කුමාර ගාවටත් රනිල් වික්‍රමසිංහ ගාවටත් නාමල් ගාවත් ඉතුරු වෙලා තියෙන්නේ. ඒතකොට මේ ගොඩේ ඡන්ද තමයි මේ අලුත් ඡන්ද ටික ඇරෙන්න මේ ගොඩේ ඡන්ද තමයි සංක්‍රමණය වෙන්නේ එක එක තැන්වල. එතකොට කලින්ම පටන් ගත්තේ කියන්නේ හෙල්මට් දාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට ගහලා බය කරලා පටන් ගත්ත අනුර කුමාරට ඒ ඡන්ද වලින් යම් පිරිසක් ගියා. මොකද ගමේ ඉන්න බයක් තිබුණා, එක එක සංස්කෘතිය දැක්කා, එක එක දේවල් අ르ගලේ හරි කියලා කිව්වා. එතකොට ඒ ගියාම ඊටම දක්ෂ කතිකේක් අර යුක්‍රේන් වල සිලෙන්ස්කි වගේ දක්ෂ කතිකේක් ඒවට මිනිස්සු අවශී වෙනවා ඒ දේවල් නිසා. නමුත් නාමල් රාජපක්ෂ මෑත කාලේ ආවා. මොකද රනිල් වික්‍රමසිංහ කොච්චර වියදම් කරත් මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ. අවුරුදු 50 දේශපාලනේ අවුරුදු 29 සැරයක් පෙරදිලා හැමදාම අදටත් කියන්නේ බොරුනේ. ඒ කියන්නේ බොරුව කියන්නේත් ඔයාව සමච්චලයට අරගෙන. එතකොට ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් විදියටවත් ඡන්දදායකට හතක කලිසම උසේ ඒකත් විහිළුවට ගණන් ගන්න. එතකොට එහෙම මිනිහෙකුට මේ පොදු ජන පෙරමුණේ ඡන්ද දෙන්නේ නැහැ. අර හැබැයි මිලියන 120 අරන් ගියපු මේ ඇමතිවරු එම්වරියන්ගේ ඇමතිවරුන්ගේ චක්ගෝලියෝ ටික පවුල් පිටින් ඡන්ද දෙයි නැහැ කියන්නේ. නමුත් මේ භූමියේ ඡන්ද ටික නාමල් ගන්නකොට, ඒ කියන්නේ අර ඡන්ද දුන්න කියලා තමන්ට ලොකු වාසියක් ලැබෙන්නේ නැති තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕන අය මහින්ද චින්තනයත් එක්ක ඉන්නවා. අන්න ඔවුන්ට ඡන්ද වැටෙනකොට රනිල් කොහොමද පරාදයි අනුරත් පල්ලෙහාට එනවා. අන්න එතකොට තරඟයක් ඇති වෙනවා කවුද ඉදිරියට එන්නේ කියලා. නාමල් සහ සජිත්ට. ඔව්. මේකේ අවසන් සටන තියෙන්නේ නාමල් සහ සජිත්ට. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමයි. බොහොම ස්තුතියි. මං හිතන්නේ සෑහෙන කාරණා කතා කරා. පොහොට්ටුවේ සහ ලංකාවේ දේශපාලන සම්බන්ධයෙන් ඒ වගේම ලංකාවේ නිලිය තත්ත්වය ගැන කතා කරලා බොහොම ස්තුතියි නිවුස් සෙන්ටර් එකට ආවට. අපි යලි හමු වෙමු මෙවැනි සාකච්ඡාවක් තුලින්. බොහොම ස්තුතියි.